වන්නේ ක්‍රියාන්විතයේ තරණවිරුවෝ මුලතිව් නගරයට ඇතුළු වෙති. කොටිත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මුලතිව් නගරයට 59 වන සේනාංකයේ බටපිරිස් අද දහවල් මෙසේ ඇතුළු වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේ නානායකර මහතා පවසයි. මේ පිළිබඳව අලුත් මුතරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීව ලෙස සම්බන්ධ කරගන්නවා හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේ නානායකර මහතාව. අයබෝන් බ්‍රිගේඩිය. අයබෝන්. අපි කැමති දැනගන්නට මුලතිව් නගරයට හමුදා සේනාංක ඇතුළු වීමේ නවතම තත්ත්වය. ඔව් අද දිනේදී 59 වන සේනාංකයේ බටපිරිස් මුලතිව් දකුණු ප්‍රදේශයෙන් මුලතිව් නගරයට ඇතුළු වුණා. මේ වන විටත් ඔවුන් එම ප්‍රදේශ තුළ තවදුරටත් මේ කටයුතු සිදු කරමින් පවතිනවා. මුලතිව් නගරය හමුදාව අත්පත් කර ගැනීම නතර කිරීම සඳහා LTTE ත්‍රස්තවාදීන් දැඩි උත්සාහයක යෙදුණත් හමුදා බටපිරිසල ක්‍රියාන් සිදු කරන ලද මෙයුම් හේතුවෙන් ඔවුන් මේ වන විට මුලතිව් නගරයට ඇතුළු වෙලා තවදුරටත් එම ප්‍රදේශ තුළ මෙයුම් වල නිරත වී සිටින බව සඳහන් කරන්න පුළුවන්. බ්‍රිගේඩිය, මේ තුළ සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම LTTE සංවිධානය සිදු කරන මුලතිව් නගරය තුළ මේ තත්ත්වය මොනාකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ? මුලතිව් නගරය තුළ යුද හමුදාව මෙහෙයුම් කරන ස්ථානවල මේ වන විටත් කිසිදු සාමාන්‍ය වැසියෙක් නොමැති බව සඳහන් කරන්න පුළුවන්. LTTE ත්‍රස්තවාදීන් පමණයි එම ප්‍රදේශවල යුද හමුදාව මෙහෙයුම් වලට යුද හමුදා බටපිරිස් වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා රැඳී සිටින්නේ. එම ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් තවදුරටත් මෙහෙයුම් වල නිරත වී සිටින බව සඳහන් කරන්න පුළුවන්. වන්නේ ක්‍රියාන්විතයට රණවිරුවන් මුලතිව් නගරයට ඇතුළු වීම පිළිබඳව ඒ අලුත් මුතරතුරු ගෙනාවේ හමුදා මාධ්‍ය ප්‍රකාශක උදේ නානායකර මහතා.